සුබ දවසක් ඔයාලා හැමෝටම. කොහොමද බලන්නකො මේ මිනිස්යාගේ කෑම හැදින්න. මීට වඩා වෙනස් විදිහට කෑම හදන කෙනෙක් දැක්කොත් අපිට කියන්න. ඔයාලා හිතන්නේ මේක මොකක් කියලාද? තීන්ත එකක්ද කෑම එකක්ද? මේ ගෙඩි ජාතිය නිකන් ෆයින් ගස්වල ගෙඩි වගේ. පුච්චල කෑමට ගන්නත් පුළුවන්. මේ බිත්තර කහ මද ටික භාජනයට දැම්මත් කැඩෙන්නේ නෑ. උණ බොඩ කපනව දැකලා තියනවද ඔයගොල්ලෝ? බලන්නකො යාළුවනි, කපනව කැපිල්ලක් ආයේ නියමෙටම. අලුත්ම අලුත් මීවදයකින් මී පැණි ගන්නවා දැකලා තියනවද ඔයාලා? දැක්කහම කන්න හිතෙනව නේද? බත් වෙච්ච කොමඩු ගෙඩියක් නේද මේක? වාව්, කොහොමද ඒ කෑම එක? මේ ඇන්ටි මොනවද මේ හදන්නේ කියලා ඔයාලා දන්නවද? මොනවද ඔ මන්ද හදලා තෙලේ බකිනවා? දැකලා තියෙනවද බලන්නකෝ ඉබ්බදාලා හදන රස කෑම. මොනව වුණත් ඉතින් සත්තු දෙන්න නම් පවු. බලන්නකො මේ මනුස්සයා මොනවද මේ හදන්නේ කියලා. මට නම් හිතෙන්නේ කෑම එකක් කියලා. හැබැයි ඉතින් වැඩේ නම් නියමෙටම කරනවා නේද? ඔයාලා අපේ වීඩියෝ අලුතින් බලන කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක එකටිකන් බලාගෙන යමු. දන්න කෙනෙක් පහලින් කමෙන්ට් කරගෙන යන්නකො මේ මොනවද කියලා. ඒකත් එක්ක බලන්නකො මේ ඇට කපන මැෂින් එක කොහොමද කියලා. මරුනේ කොහොමද බලන්නකො මේ අංකල්ගේ පිහිය කැපෙන කැපිල්ල. ආයිතින් කැපෙන එක නියමිටම කැපෙනම. එලවලු පැක් කරන්න මීට වඩා ලේසි ක්‍රමයක් ඔයාලා දන්නවද? දන්නවනම් අපිටත් කියන්නකෝ. මීට කලින් මේ වගේ පළතුරු ටිකක් දැකලා තියෙනවද බලන්න ඔයාලා? දන්න කවුරු හරි ඉන්නවනම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. හෝම්මේඩ් පැස්තා හදන්න මේ අංකල් කපන කැපිල්ල බලන්නකෝ. මට නම් හිතාගන්න බෑ පාට කරලා තියෙන එකටයි ආයෙම සුදු පාට තීන්ත ගන්න කියලා. මේ වගේ අයිටම් එකක් හදාගත්තා නම් ඉතින් ගෙදර මැල්ලුම් ලියන එකත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. අපේ රටේ තියෙන මංජුක්කා වගේ අල ජාතියක් තමයි මේ තියෙන්නේ. මොනවද කියලා නම් දන්නේ නෑ. හැබැයි ගොළුබෙල්ලු ෆාම් එකක් මීට කලින් ඔයාලා දැකලා තියෙනවද? එහෙනම් ඒකත් බලාගෙනම යමුකෝ. වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දැම්මේ නැත්තම් අපිට ලයික් එකකුත් දාගෙන යන්න ඕනලා. පාත් පැටව ටික හොදලා මොකන්ද මේ කරන්න හදන්නේ? හිතාගන්න බෑ ඉතින්. කොහොමද බලන්නකො මේ අලගිරි ටිකේ සයිස් එක. පුදුමයි නේද? මේ මිනිස්සයා මොකක් කරනවා කියලාද ඔයාලා හිතන්නේ? එක ගානට බෝල ටික හදලා දානවා. අනේ මන්දයි ති. එහෙනම් අදට අපි ගිහිල්ලා ඉන්න. තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. වීඩියෝ එක තාම ඉවර නෑ. අන්තිම වෙනකම් බලන්න. අමුතු අමුතු කෑම ටිකක් හදනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයගලන්ට සුබ දවසක්.